මෝහන මූලධර්ම ඔඩියෝ සීරිස් එකේ දෙවැනි ඔඩියෝ එක මෝහනේදී මේ ක්‍රියා කරන ආකාරය ගැන තමයි මේ ඔඩියෝ එකෙන් කතා කරන්න පටන් ගන්න. මේ මෝහන ක්‍රියාවලියේදී ක්ලයන්ට් කියලා කියන අපි සේවාලාවියාට දැන් මෝහනයට ලක් වෙන පුද්ගලයා ක්ලයන්ට් අපි යාගේ හිත එක්තරා මානසික ඒකාග්‍රතාවයකට ගේනවා. හිත යම්කිසි සමාධි තත්ත්වයකට පත් කරනවා. ඒකට තමයි අපි ට්‍රාන්ස් ස්ටේට් එකක් කියලා කියන්නේ. මේ සමාධි තත්ත්වෙ මේ ට්‍රාන්ස් ස්ටේට් එකට ගේන්න අපි ඒ ක්ලයන්ට් යෝජනා දෙනවා, සජෙෂන්ස් දෙනවා. ඒවා රෙපිටිටිව් විදිහට ඉදිරිපත් කරනවා, නැවත නැවත ඒ සජෙෂන්ස් දෙනවා. ඒ සජෙෂන්ස් එක්ක අපිට පුළුවන් වෙනවා ක්ලයන්ට්ගේ ඉමජිනේෂන් එකක් හදන්න. එයා චිත්‍රරූප මවා ගන්නවා. එතකොට මේ රෙපිටිටිව් සජෙෂන් එකයි ඉමජිනේෂන් එකත් එක්ක තමයි ට්‍රාන්ස් ස්ටේට් එකට ක්ලයන්ට් ගමන් කරන්නේ. එතන මේ ක්‍රියාවලියේදී වැදගත්ම කාරණය තමයි දෙදෙනා අතර පවතින විශ්වාසය. විශේෂයෙන්ම ක්ලයන්ට් මේ ක්‍රියාවලිය විශ්වාස කරන්නේ නැත්නම් එයාගේ මයින්ඩ් එක ට්‍රාන්ස් ස්ටේට් එකකට ගෙන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ හින්දා මෝහන ක්‍රියාවලිය පටන් ගන්න කලින් ඇත්තටම ක්ලයන්ට්ගේ මෙන්ටලිටි එක, එයාගේ මෙන්ටල් ස්ටේට් එක, එයාගේ තියෙන විශ්වාසයේ තරම මේ ගැන ස්ටඩි කරන්න ඕනේ. ඒතර සමහර මේ ක්ලයන්ට්ස්ලා ඇත්තටම තමන්ට තියෙන ස්ට්‍රෙස් එක මොකක් නිසාද ඇති වුණේ කියලා දන්නේ නැහැ. මේ නිසා මෝහනය පටන් ගන්න කලින් එයාලව ස්ටඩි කරන්න ඕනේ. ඒ මානසික ආතතිය ඇති වෙන්න හේතු වුණ කරුණු හොයා ගන්න ඕනේ. එයාත් එක්ක කතා කරන්න ඕනේ. එතකොට එයාගේ ජීවිතේ එයා ගත්ත එක්ස්පීරියන්ස් ඔක්කොම එකින් එක ගලවගෙන යන්න ඕනේ, කොහෙද එරස් තියෙන්නේ කියලා බලන්න. එතකොට සමහර ක්ලයන්ට්ලා උන්ට තියෙන ගැටලුව පැහැදිලිව දන්නවා. සමහර අය තමයි දන්නේ නැති අය තමයි ස්ටඩි කරන්න අපිට වෙලාවක් අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්නේ ස්ටඩි කරනකොට NLP ක්‍රමය, දැන් මේ ඔඩියෝ සීරිස් එකේදී කෙලවරේදී කතා කරනවා NLP ගැන. NLP සහ මෝහන ක්‍රමය, NLP අවශ්‍ය වෙන්නේ අන්නේ ස්ටඩි කරන්න තමයි. එයාලගේ තියෙන ඉෂුස් හොයාගන්න තමයි NLP අවශ්‍ය වෙන්නේ, එයාලත් එක කතා බහ කරද්දි. එතකොට NLP ක්‍රමයයි මෝහන ක්‍රමයයි භාවිතා කරාට පස්සේ අපිට පුළුවන් ක්ලයන්ට් එක්ක මෙන්ටලි ඩීප්ලි කනෙක්ට් වෙන්න, අපිට ගැඹුරු විදිහට එයාත් එක සම්බන්ධ වෙන්න පුළුවන් මානසික වශයෙන්. එතකොට මෝහන ක්‍රියාවලිය ඒක බොහොම මෘදු ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියේදී අපිට ක්ලයන්ට්ගේ අවසරය ඉතාම මෘදු විදිහට හම්බෙනවා. ඒ නිසා ඉතාම පහසුවෙන් ක්ලයන්ට් ලබා දෙන යෝජනා මගින් හොඳ චිත්‍රරූප පෙළක් අපිට එයාට මවලා දෙන්න පුළුවන්. මැවෙන විදිහට හොඳ සජෙෂන්ස් දෙන්න පුළුවන්. මේක මොකද මේක ස්මූත් එකේ එයා ට්‍රාන්ස් ස්ටේට් එකට යන නිසා. බොහෝ ක්ලයන්ට් කියන්නේ බොහෝ විට ක්ලයන්ට් නිින්ද ගැටලු තියෙනවා. සමහර වෙලාවට ඒ මානසික ආතතිය හින්දම නෙමෙයි, එයාට තියෙන වෙන වෙන ඉෂුස් නිසා තමයි මේ නිින්ද ගැටලු තියෙන්නේ. සාමාන්‍ය නිින්දට වෙන බාධක එනම් වැරදි නිදා ගැනීම, ඉරියව් වැරදි, පුරුදු අඩු කාලයක් නිදාගන්න එක, ඉතින් මේ වගේ දේවල් නිසා නිින්දේ ගැටලු වෙනවා. නිින්දට බාධා වීම නිසාත් ක්ලයන්ට්ගේ බුද්ධියට තීරණ ගැනීමේ හැකියාවට, එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පවා හානි සිද්ධ වෙනවා. ඒතර සමහර අයට මේ නිතර මනසට එන ඍණාත්මක සිතුවිලි පාලනයකින් තොරව එන මේ ඍණාත්මක සිතුවිලි නිසා දිගින් දිගටම මානසික බලපෑම් ඇති වෙනවා. ඒ වගේ දේවලුත් මේ මෝහණයෙන් ඉවත් කරගන්න පුළුවන්. මෝහණය මගින් නිදාගන්න ඕන කරන මොලේ තරංග තවත් ශක්තිමත් කරනවා. එතකොට මනස, සිතුවිලි, මේ ශරීරය එකිනෙකින් වෙන් කරන්න බැරි තරම්ම බැඳිලා තියෙන දේවල්. එතකොට ඒවා අපි මනසට ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා නම් ශරීරයටත් ඒ සැලකිල්ලම දෙන්න ඕනේ. එතකොට අපි මෝහණයට ලක් කරන පුද්ගලයාගේ මනස සුවපත් කරනකොට අපි අනිවාර්යයෙන්ම එයාගේ ශරීර සෞඛ්‍ය, ඒ කියන්නේ කායික වශයෙන් එයාගේ තියෙන හෙල්ත් ස්ටේට් එක ගැනත් අවධානයක් යොමු කරන්න අවශ්‍යයි.